මිනිසා කොතරම් නවීනත්වයට පත් වුණා. පැරණි විශ්වාස හා මතවාදවලට තවමත් මිනිසුන් අතර ඉහළ පිළිගැනීමක් තියෙනවා. පරම්පරා ගණනක සිට මිනිසා මේ විදිහට ඇලුම් කරන මනක්කල්පිත සත්වයෙක් වශයෙන් මකරා හඳුනා ගන්න පුළුවන්. ලෝකයේ තන තනින් විවිධ කාලවලදී මතුවන පුවත් හේතුවෙන් මේ සත්වයා මායාව හා සැබෑව අතර ආන්තුලනාත්මක තත්ත්වයකයි සිටින්නේ. පාද සහිත පියාඹීමට හැකි සර්පෙක්ගේ එහෙමත් නැත්නම් කිඹුලෙකුට සමාන වූ සහිත මුඛයෙන් ගින්දර විහිදුණු අපූර්ව ආකාරයේ සත්වෙක් තමයි මකරා කියන්නේ. ඇතැම් මාගම් තුළ ආධ්‍යාත්මික බලයක් නිරූපණය කරන සත්වෙක් වශයෙන් ඇතැම් රටවල සංස්කෘතියන් තුළ මිනිසුන්ට වඩා බුද්ධිමත් හා බලයක් සහිත වස්තුවක් ආරක්ෂා කරන ආරක්ෂකයෙකු ලෙසින්ද මකරා සැලකෙනවා. ජර්මානු පුරාවෘත්තවලට අනුව මකරලේ ඇඟිහි තැවරීමෙන් නොපෙනී සිටින්නට නැත්නම් ශක්තිමත් ආවරණයක් ලෙස යොදා ගන්නටත් හැකි. මකරුන් පිළිබඳව වැඩිපුරම කතාබහක් චීනය හා ජපානය ආශ්‍රිතව පවතිනවා. මකරා තුළින් බලය හා ශක්තිය නිරූපණය කරන බවයි ඔවුන්ගේ අදහස. සරලම ගත්තොත් ෂැවලින් කුම්ෆුවල එක් ශෛලියක් ඩ්‍රැගන් ස්ටයිල් නමින් නම් කර තිබෙනවා. චීනයේ පන්සල්වල නිර්මාණය වුණු කුම්ෆුවලට පවා මෙවැනි බලපෑමක් කරන්න මකර මතවාදයට පුළුවන් වෙලා තියෙනවා. තමන්ගේ ජාතික කුඩියට මකර රුවක් ඇතුළත් කළ භූතානි තමන්ගේ සංස්කෘතික චින්තනය තුළ විශ්වාස කරන්නේ භූතානි යනු මකරුන්ගේ දේශය බවටයි. අතීත මිනිසුන්ට ඩයිනෝසර් තල්මස් ඇටකටු වැනිදී හමුවීමෙන් ඔවුන් මේ සඳහා වැරදි අර්ථකථන දීමෙන් මෙලෙස මකරකු ගොඩනගන්නට ඇති බවට මත පවතිනවා. ඒ වගේම එදා මෙදා තුර බිහි වූ දක්ෂතම ආත්මාරක්ෂක සටන් ශිල්පියා වශයෙන් සැලකෙන බෲස් ලීගේ චිත්‍රපට බොහොමයක් සඳහාද මකරාගේ නම භාවිතා කර තිබෙනවා. ඒ වගේම නූතනයේද How to Train Your Dragon වැනි චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ ගමන්නේ Game of Thrones වැනි රූපවාහිනී කතා මාලා අතිශය ජනප්‍රියත්වයට පත් වීමට මේ මකරුන් පිළිබඳ මිනිසා තුළ පවතින ආකල්පය හේතුවක් වෙලා තියෙනවා. කුම්ෆු පැන්ඩා කතාවේ මකර සන්නසසෙන්නට යන ආකාරය ඔබට මතක ඇති. කොහොම වුණත් අපේ රටේ සාහිත්‍ය තුළ මකරා පිළිබඳ කරුණු සඳහන් නොවුණා. පුරාතන මකර තොරණ නමින් කැටයම් නිර්මාණය වී ඇත්තේ ඇයිද යන නම් ඇත්තෙන්ම අභිරහසක්. ඒ කොහොම වුණත් මකරුන් පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි මෙතෙක් ලෝකෙන් හමු වී නැත. කන කොණින් මකර පුවත් හා අභිරහස් සිදුවීම් මතුවන බව නම් කිව යුතුමයි. ඇත්තෙන්ම මේ තවමත් ලෝකෙට රේලිකාවක් කිව්වොත් නිවැරදියි.